ඊයේ දින කොරෝනා ආසාදිතයින් 383 දෙනෙකු මෙරටින් හඳුනා ගැනුණා. එම පුද්ගලින් 0 දෙනාම දේශීයව හඳුනාගත් ආසාදිතයින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික් සහ පැලියගොඩ මත්ස්‍ය වෙළඳපළ ආශ්‍රිත කොවිඩ් පොකුර අද උදැසන වන විට 9096ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව මෙරට COVID-19 වෛරසය ආසාදනය වූ සමස්ත පුද්ගලින්ගේ සංඛ්‍යාව මෙවන විට දැක්වෙන්නේ 12570 ක්ලසයි. ඉන් පුද්ගලින් 6623 දෙනෙකුම මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් සිටි අතර සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලින් 5918ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. COVID-19 වෛරස හේතුවෙන් මෙරට මරණ 29ක් සිදු වී තිබෙනවා. මෙතර දිවයිනේ පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් 300කට ආසන්න පිරිසකට මෙවන විට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඉන් නිලධාරීන් 199ක්ම බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් බවටයි වාර්තා වුණේ. මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද අදහස් පළ කළා. නිරන්තරයෙන් මේ පොලිස් නිලධාරීන් ආසාදිතත්වයට පත්වීම පිළිබඳ යම් යම් මත නිර්මාණය වී තියෙනවා. පැය 24 පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරමින් ජනතාවට සේවය කරමින් රෝගීන් ප්‍රවාහනය කිරීම ඒ වගේම නිරෝධායන කටයුතුවල යෙදීම මාර්ගයේ මාර්ගබාධක රාජකාරීවල යෙදීම මේ සියල්ල කරන්නේ අභීත පොලිස් නිලධාරීන් විසින්. ඔවුන් මේ කටයුතු කිරීම ඉතාම සාර්ථකව ඇඳිරි නීති කාලය තුළ සිදු කරා. මාර්ගයේ හිටපු කිසිම පොලිස් නිලධාරියෙකුට මේ ආකාරයට රෝගිය වැළඳුනේ නැහැ. මේ මත්ස්‍ය වෙළඳපොළට ගිය පොලිස් භෝජනාගාර පාලකවරුන්ටයි මේ රෝගය වැළඳුනේ. එයින් තමයි ව්‍යාප්ත වුනේ. පොලිස් සමාජය තුළ එවැනි තත්ත්වයක් නැහැ. වෙන් කරපු පොලිස් නිලධාරීන්ගෙන් තමයි මේ ආසාදිතයෝ බිහි වෙන්නේ. පසුගිය අඟහරුවාදා දින කාතන්කොඩි ප්‍රදේශයේ අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින් දස දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා. කෙසේ වෙතත් PCR පරීක්ෂණ සිදු කළ අදාළ රෝගියාගේ ආශ්‍රිතයින් දස දෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට මෙවැනි විට තහවුරු වී තිබෙනවා. හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් හික්කඩුව දිවර වරායේ සහ එයවට තෝරාගත් පුද්ගලින් 120 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු ඊයේ පසුරුවේ සිදු කර තිබෙනවා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඩුබායි රැඳී සිටි ශ්‍රී ලංකිකින් 20 දෙනෙකු ඒ රාත්‍රියේ දිවයිනට පැමිණියා. ඒකේ 648 දරණ ගුවන් යානයෙන් අදාළ පිරිස මෙරටට පැමිණි බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. කටුනායක ගුවන්තොටුපළට පැමිණි එම පිරිස PCR පරීක්ෂණින් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.